Aibovan. Mevan Vita Mulu Ratema Patriamin Pavatina, Corona virus in Berimatanam, Upper Silumadina, South Karakshita Kriamarga, Anugamane Kaliutui. Es on the Hayati Saralama Kriamarge, one name Muka Avranak Bavita Kirimai. ඊට අනුගත වීම උදෙසා සිත ප්‍රත්‍යංශය අප සියලුම නිවේදක නිවේදිකාවන් මෙලෙස මුඛ ආවරණයක් භාවිතා කිරීමට තීරණය කළා. සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ආරම්භ වන්නේ මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල. ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට දැඩි ක්‍රියාමාර්ග. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්. ගතවූ පැය කිහිපය තුළ තවත් අලුතින් කොරෝනා රෝගීන් 13 දෙනෙකු හමු වෙයි. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 72 දක්වා ඉහළට. නගරයේ වෛරසය ගමට ප්‍රවාහනය කළාද? කිසිදු අයුරකින් ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ඇමති බන්දුල කියයි. කොරෝනා මර්ධන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට උපරිම පහසුකම් ලබා දෙන්න සජිත් රජෙන් ඉල්ලයි. චීනයේ කොරෝනා මරණ සංඛ්‍යාව අභිබවා ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් මරණ 427ක්. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අද පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව මේ වන විට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ඇඳිරි නීතිය පනවන බවට අද පෙරවරුවේ රජය ප්‍රකාශ කිරීමත් සමග වෙළඳ සැල් සහ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පොලිම් දක්නට ලැබුණා. COVID-19 හිවත් නව කොරෝනා වෛරසය රට තුළ තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් අද පස්වරු 6 සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රමාණය වර්ධනය වීමේ ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමිනුයි මෙලෙස දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර මේ අතර කොරෝනා වෛරසය මර්ධනයේ තවත් එක් පියවරක් ලෙස විනෝද චාරිකා වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම නතර කිරීමටද රජය තීරණය කර තිබෙනවා. මේ අතර පොලිස් ඇඳිරි නීතිය යොදා ඇති කාල සීමාවේදී අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම වැසීමක් සිදු නොකරන අතර අදාළ කාල සීමාව තුළ සෑම වාහනයකටම නීත්‍යානුකූලව ගමන් කළ හැකි එක් දොරටුවක් පමණක් විවෘතව තබනු ඇති. ඒ අනුව පස්වරු 6න් පසු සියලුම අධිවේගී මාර්ගවල එක් මන්තීරුවක් ගිලන් රථ අත්‍යවශ්‍ය සේවා හා ඇඳිරි නීති යටතේ ගමන් කිරීමට බලපත්‍ර හිමි අයගේ ගමනාගමනය සඳහා විවෘත කර තබනු ඇති. මේ අතර අද පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ පුවත සැලවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳ සැල් පාරිභෝගික ජනතාවගෙන් පිරී ගොස් තිබෙනු දක්නට ලැබුණා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතු සහ සමූපකාර ඇතුළු වෙළඳ සැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබෙන බවද ජනතාවට අනියත ලෙස අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදා හැරීමටද එම වෙළඳ සැල් වෙත උපදෙස් ලබා දී ඇති බවද රජය ප්‍රකාශ කළා. මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව දිගු පොලිම්වල රැඳී සිටියදී ඇතැම් පිරිස් සුරා සැල් අසලද දිගු පොලිම්වල රැඳී සිටිනු ආකාරය මෙලෙස දක්නට ලැබුණා. එළඹෙන සඳුදා පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 වන ඉරිදා ජනතාවට නිවේදනය කිරීමටද නියමිතයි. ලොව කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව චීනය අභිබවා යමින් අද ඉතාලියෙන් වාර්තා වුණා. ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 3405ක් ලෙසයි. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මේ වන විට 72ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිතය වූ පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් රන්ටබේ ජාතික ශිෂ්‍ය බට පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට 72ක්. මේ වන විට මෙරටින් තහවුරු වී ඇති ආසාදිතයින් 18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකු, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව් දෙනා බැගින් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් කොරෝනා ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා. ඔවුන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ හෙවත් IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර කොරෝනා වෛරසයේ සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් 218 දෙනෙකු දෙවෙනි පුරා රෝහල් 14ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. දෙවෙනි පුරා නිරෝධායන මධ්‍යස්ථාන 17ක් තුළ පුද්ගලයන් 2400කට අධික පිරිසක් මේ වන විට නිරෝධායනයකට ලක්වන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර පැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීම සඳහා රජය හා ආරක්ෂක අංශ විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන සඳහා යොමු කිරීමට රණ්ඩමේ ජාතික ශිෂ්‍ය බට පුහුණු මධ්‍යස්ථානයේද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිමේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරමගේ මහත්මිය ප්‍රකාශ කළා. 500කට අධික පිරිසක් වෙනුවෙන් මෙම මධ්‍යස්ථානයේ පහසුකම් සැපයීමට හැකි පරිදි ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන මගින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළත් කර ගැනීම ඊයේ අලුයම 4ට අත්හිටුණු ලැබුවා. එය සතියක කාලයකට ක්‍රියාත්මක වනවා. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවීම සඳහා අද දිනේ සිට මේ මාස 27 වෙනිදා දක්වා රජය වැඩ කරන දින 6ක කාලය නිවසේ සිට රාජකාරී කරන කාල සීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කළා. මෙම තීරණය රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අදාළව ක්‍රියාත්මක කරන අතර මෙම කාල සීමා රජයේ නිවාඩු දින ලෙස නොසැලකෙන බවයි රජය දැනුම් දුන්නේ. මීට අමතරව සියලුම රාජ්‍ය සේවකින් සඳහා මේ මාස වැටුප එළඹෙන සඳුදා දින ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. රටේ සිදු කරන අත්‍යවශ්‍ය සේවා හේතුවෙන් සියලුම වෛද්‍ය හෙද ඇතුළු සියලු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සඳහා ප්‍රවාහන සේවා අඛණ්ඩව ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඇඳිරි නීතිය පනව ඇති ඉදිරි දින 2 ඇතුළත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු යොදා ඇති අතර එසේ පහසුකම් අවශ්‍ය සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සඳහා අදාළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රාදේශීය කළමනාකරුවන් එම සේවාව ලබාගත හැකි. එමෙන්න මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0777 35 57 77 කියට ඇමතීම හරහා ලබාගත හැකි. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වනවා. ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 427ක්. ඒ අනුව මේ වන විට ඉතාලියේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 3405ක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ තිමිරි ගේ ලෙස සටහන් වූ චීනයෙන් වාර්තා වූයේ මරණ 3130ක් පමණයි. ඒ අනුව චීනයට වඩා මේ වන විට ඉතාලියේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 41035ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛරසයේ තිමිරි ගේ වූ චීනයේ ඊයේ දිනේදී කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීමද විශේෂත්වයක්. එසේම ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල් වල මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15000කට අධික බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. අමරිකා එක්සත් ජනපදයේ මේ වන විට COVID-19 වෛරසය ආසාදිත වූ රෝගීන් 13000ක් ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 200ක් පවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. बेहतर एक्सट जनपदे जॉन्स हॉपकिंस विश्वविद्यालय दत्त वार्तावलट अव मेमन विट गोली वशेन पुद्गलिन 240000කට अधिक පිරිසකට कोविड වෛරසය වැළඳී ඇති අතර පුද්ගලයන් 9800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එසේම සුවය ලැබූ සංඛ්‍යාව 85000ක් බවයි එම වාර්තා පවසන්නේ. රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ වසංගතය පැතිරෙන්න පටන් ගත්ත මොහොතේ සිට අපි මේ පිළිබඳ තාම දැඩි අවධානයකින් කටයුතු කළා. ඔබගේ ජීවිතය ගැන තියපු අවධානය මොහොතකටවත් අපි අඩු කළේ නැහැ. ලංකාවේ වේවා වෙනත් රටක සිටින ලාංකිකයෙකු වේවා ඔහුගේ ජීවිතය රකින්න අපි කටයුතු කරනවා. දඹදිව වන්දනාවේ ගිය පිරිස යලි ලංකාවට ගෙන එන්න අපේ ඒ සියලු දේ සූදානම් කරලා තියෙනවා. ඒ වගකීම නිසායි. ඒ නිසා රෝගියෙකු ගැන හෝ රෝගියෙකු ඇසුරු කළ කෙනෙක් ගැන වාර්තා වුණු වහාම නිරෝධායනය කරන්න අපි පියවර ගත්තා. දහස් ගණන් පිරිස් දින ගණනාවක් එක තැනක රඳවාගෙන කෑම බීම ඖෂධ දී නිරෝධායනය කරන්න පුළුවන් වුණේ ඒ අවධානය නිසායි. රටක් හැටියට ඒකී තාම දුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මොනතරම් බරපතල වසංගතයක් වුණත් මොනතරම් දුෂ්කර කාර්යයක් වුණත් රජයේ කටයුතු කරන්නේ ජනතාවගේ දුෂ්කරතා ආම වෙන ආකාරයට බව මම ඔබට කියන්න ඕනේ. අපි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් විශ්වවිද්‍යාල නිවාඩු දුන්නා. ක්‍රමානුකූලව ගුවන් ගමන් සීමා කරලා පැමිණීමේ පරියන්තය වසා දමා තිබෙනවා. මේවා අපි කළේ රටේ තියෙන තත්ත්වයක් ලෝක තත්ත්වයක් සලකා බලා ක්‍රමානුකූලව. අපි ඉදිරියට කටයුතු කරන්නේත් එහෙමයි. මාව බබතන මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවල තියෙනවා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේවත් අපිට එකවර රටටම බලපාන ආකාරයට ඇඳිරි නීතිය පනවන්න උවමනා වුණේ නැහැ. නමුත් කිහිප දෙනෙකුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා අද අපිට මේ පියවර ගන්නම සිදු වෙලා තියෙනවා. මේ මොහොතේ අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවයක් ඇති වෙනවා නම් අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා. ඒ වගේම ඔබගේ දෛනික ජීවිතයට උවමනා සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්. ඖෂධ, ආහාර පාන, ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණය අපි සම්පාදනය කරගෙන තියෙනවා. අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න උවමනා නැහැ. මම ඊට කලින් ප්‍රකාශ කළ පරිදි අප රජය කිසිවක් ජනතාවට හංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ලෝකෙම ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියාමා ඉල්ලා සිටිනවා. වෛද්‍යවරු දෙන උපදෙස්, රජය දෙන උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවයකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි. ඔබ සැමට තෙරුවන් සරණයි. නැවතත් දේශීය පුවත්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මෙවන විට 72ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. මේ අතර වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදහස් පළ කළා. ඊයේ හවස වන විට 66 දෙනෙක් මෙම COVID-19 රෝගය වැළඳිච්ච අය බවට තහවුරු. මේ 66 දෙනා කුමන ආකාරයෙන්ද මේ රෝගය වැළඳීමට භාජනය වෙලා තියෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් ඒ 66 දෙනාගෙන් 39 දෙනෙක්ම පිටරට සිට පැමිණි රෝගීන්. ඒ වගේම තව 25 දෙනෙක් ඒ රෝගීන් 39 දෙනාත් එක්ක ළඟ ඇසුරක් තිබිච්ච අය. තොට ඊට අමතරව දෙදෙනෙක් තවම ඔවුන් කොයන කුමන ආකාරයෙන්ද මේ සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙන්නේ මේ රෝගය වැළඳෙන්න කියලා අපිට හොයාගැනීමට අපහසු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි තවදුරටත් කරුණු සොයමින් සිටිනවා. ඒ නිසා මම රජයක් විදියට අපි කියන්න ඕනි මේ රජය කටයුතු කරන්න ඉතාම වගකීමකින්. මේට සතියකට පෙර රටේ ඇදිරි නීතිය දමන්න කියලා කිව්වත් සමහරු ඒක මං හිතනවා මේ తত্ত্বය බලමින් තමයි අපි මේ අවශ්‍ය කාරණය කළ යුත්තේ කියලා. අවදානමක් තියෙන නිසා අද ඇදිරි නීතිය රට පුරාම දමලා තිබෙනවා. මේ අතර දැනට දිවයින පුරා පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රජ්‍යම සම්බන්ධ කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂකවරු 24 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය විසින් අද කොළඹට කැඳවා තිබුණා. මෙම අධ්‍යක්ෂකවරුන් කොළඹ නාරාහෙන් පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රමණාගාරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාවේ අරමුණ වී තිබුණේ ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි. රෝහල් අධ්‍යක්ෂකවරුන් වෙත ක්ෂණිකව මිලදී ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය සහ මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බද්රාණි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම රෝහල් අධ්‍යක්ෂකවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මේ මොහොතේදී සිදු කරන කැපකිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය ඔවුන්ට ස්තුතිය පුද කරනු ලැබුවා. නව COVID-19 වෛරසය පාලනය සඳහා සිය කාර්යභාරය ඉටු කරන සෞඛ්‍ය නිලධාරීන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීන්ට පෞද්ගලිකව තමන්ගේ නිරෝගී භාවය තහවුරු කිරීම සඳහා ඒ ආරක්ෂිත උපකරණ සහ මෙවලම් සහ ඒ ඇඳුම් ලබා දීම වහාම ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම මේ සෞඛ්‍ය අංශයේ සිටින නිලධාරීන්ට රෝගාබාධ වැළැක්වීමේ බෙහෙත් ටික ලබා දෙන්නට ඕන ප්‍රොෆිලැක්සිස් කියලා එකට කියන්නේ. දෙවෙනි කාරණාව මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැඩි සත්කාර ශාස්ත්‍රය ශක්තිමත් කරන්නට ඕන. ඒ වගේම මේ රෝගය වැළැක්වීම සඳහා දැඩි නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කරලා නිරෝධායන වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කරන්නට ඕන. මුව ආවරණ වහාම මේ රටට ගෙන්නලා සියලුම ජනතාවට ලබා දෙන්නේ කියන යෝජනාව මම පාර්ලිමේන්තුව කළා සති 5කට පෙර. ජාත්‍යන්තර ප්‍රමිතියේ මුව ආවරණ කියන්නේ මේ සාමාන්‍ය මුව ආවරණ නෙවෙයි. අපිට බැරි වුණා මේ දේ ඉෂ්ට කරන්න. මේක තමයි ජාත්‍යන්තර ප්‍රමිතියේ මුව ආවරණ කියන්නේ. සති 5කට පෙර ප්‍රමාණවත් ස්ටොක්ස් ගෙනල්ලා මේවා ගබඩා කරා නම් අඩුම ගානේ මාස 3කට 4කට ඇති ප්‍රමාණයකට අපේ රටේ ජනතාවට අදාළ සෞඛ්‍ය උපදෙස් සමග අපිට තිබුණා මේ වැළඳීමේ ප්‍රවණතාවය අවම කරන්න. කොහෙන් හරි මේව ගෙන්නන්නට ඕන ප්‍රමිතියට අනුව. ඒ වගේම සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයක් හරහා MOH කාර්යාල හරහා මේ මුව ආවරණ ලබා දෙන්නට ඕන. ඒ වගේම හැම MOH කාර්යාල හරහා නොමිලේ ඒ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ඒකට කියන්නේ සැනිටයිසර්ස් කියලා වහාම නොමිලේ ලබා දෙන්නට ඕනේ කියලා. ඒ වගේම සෑම රජයේ රෝහලකම පහසුකම් ඇති කරන්නට ඕන මේ COVID-19 පරීක්ෂණය ටෙස්ට් එක ක්‍රියාත්මක කරන්නේ. ටෙස්ට් එකට කියන්නේ polymerase chain reaction test. ඒ කියන්නේ PCR test. පෞද්ගලික රෝහල් පද්ධතියට කියන්නට ඕන මේ හදිසි තත්ත්වය තුල හදිසි අවස්ථාව තුල මේ PCR test එක නොමිලේ මේ රටේ ජනතාවට කරන්නට ඒ අවස්ථාව ලබා දෙන්නේ කියලා. කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීමේ අවධානම සම්බන්ධයෙන් පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට තවමත් රජය කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ විශේෂ නිවේදනයේ උපුටා ගැනීම කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීමේ අවධානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇත. ඒ සඳහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට තවමත් රජය කටයුතු කර නොමැත. ඒ අතර තවත් දැවැන්ත මූල්‍ය අර්බුදයකට රට ඇද වැටීමේ අවධානමක්ද මතුව තිබේ. ඒ පිළිබඳවද මෙතෙක් රජය සැලකිල්ල යොමු වී නැත. රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් සිදු කරන ලද සම්මතයකින් පමණි. 2020 ජනවාරි 1 වනදා සිට අප්‍රේල් මාස 30 වනදා දක්වා මූල්‍ය කටයුතු සිදු කරලීම සඳහා පාර්ලිමේන්තුව විසින් අතුරු සම්මත කිරීමක් සම්මත කර ඇත. ඒ අනුව අප්‍රේල් මාස 30 වනදා දක්වා මුදල් වියදම් කිරීමේ ගැටලුවක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම කාලය තුල ජනාධිපතිවරයාට කිසිදු ආකාරයකින් අතුරු සම්මත ගිණුමට පරිබාහිරව වියදම් කිරීමට නොහැක. එමෙන්ම අප්‍රේල් 30 වනදායින් පසුව රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලයක්ද නැත. පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන ආකාරය ව්‍යවස්ථාවේ 153 වගන්තිය දක්වා ඇත. කොරෝනා අර්බුදයේ හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ. අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනේ කවදාදයි කිව නොහැක. ඒ අනුව අප්‍රේල් 30 වනදා සිට අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය දක්වා කිසිදු මුදලක් වියදම් කිරීමට රජයට හැකියාවක් නොමැත. රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ සිට කොරෝනා වෛරසයෙන් ගැලවීමේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම දක්වා සියලු කටයුතු අර්බුදයකට ලක්වීමට මේ හේතුවයි. වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස අප ඉල්ලා සිටීමට එක් හේතුවක් වූයේද මේ අර්බුදකාරී තත්වය අප අවබෝධ කරගෙන සිටින බැවිනි. ඒ ඉල්ලීම කර සතියක් ගෙවී ගියද මේ වනතුරු රාජ්‍යයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. මෙවන් අර්බුදකාරී අවස්ථාවන් ජයගත හැක්කේ දේශපාලන වාසි පසුපස හඹා යාමෙන් නොව රට සුරක්ෂිත කිරීමේ අරමුණට ප්‍රමුඛත්වය දීමෙන් පමණක් බවද වගකිය යුත්තන්ට සිහිපත් කරමි. උපුටා ගැනීම අවසන්. COVID-19 හෙවත් කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ ගෙන යන ක්‍රියාමාර්ග සඳහා ජනතාව තම සහාය ලබා දිය යුතු බව කොළඹ අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් COVID-19 නැමැති මේ වෛරසයේ හමුදාවේ සහයේ අනිකුත් ආයතනවල ආරක්ෂක අංශවල නිලධාරීන් කැපවීමෙන් කරන මේ සේවය අගය කරන්න. ඒ වගේම ඒ සඳහා ඔබට දෙන්නට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න. යම්කිසි අපහසුාවක් අපිට දැනෙන්න පුළුවන් මේ සෞඛ්‍ය අංශවලින් පනවා ඇති යම් නීති නිසා ඒවා අපේ හොඳටයි මේ නීති පනවා තියෙන්නේ කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ ක්‍රියාමාර්ගවලට සම්පූර්ණ සහයෝගය ලබා දෙන එක අපේ යුතුයකමක් වෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා හමුදාපතිතුමා ප්‍රමුඛ සියලුම හමුදා නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලිසියට සෞඛ්‍ය නිලධාරීන් වෛද්‍යවරුන් හෙදෙහිදියන් ඇතුළු විශේෂ කාර්ය සාධක බලකායේ සියලුම සමාජිකයන්ට සමාජිකාවන්ට ස්තුතිවන්ත වෙන්නට. මේ අය මම දන්නවා සමහර වෙලාවට ලොකු පරිත්‍යාගයන් කරනවා මේ රෝගයට ගොදුරු වෙච්ච අය සුව කරගන්නට. ඒ වගේම Tamanටම භයානක ඒ රෝගයේ බෝවීමේ භයානක ප්‍රවණතාවයක් තියෙද්දිත් ඒ අය ඒ කටයුතු කරනවා කැපවීමෙන් යුතුව. ඒක අපි අගය කරන්නට ඕනේ. ඒ නිසා මේගොල්ලන්ට විරුද්ධව කතා කරන්න එපා. විරාමෙන් අනතුරුව නැවතත් දේශීය පුවත්. ඇඳිරි නීතිය පනවන බවට ප්‍රකාශ වීමත් සමග කොළඹ සහ නගරාශ්‍රිත ජනතාව කඩිමුඩියේ ගම්බිම් බලා පිටත් යාම ආරම්භ කළා. ඉන් සිදු වූයේ නගරයේ වෛරසය ගමට ප්‍රවාහණය වීමක්ද. අද පස්වරු 6 සිට මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවට ප්‍රකාශය නිකුත් වීමත් සමගම අද උදෑසන කාලයේ සිට ජනතාව සිය ගම්බිම් බලා යාමට දැඩි උනන්දුවක් දක්වනු ලැබුවා. කොළඹ බැස්ටියන් බස් නැවතුම්පොළ මෙන්ම කොළඹ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන බස් නැවතුම්පොළ එකම කඩිගුලක් බවට පත්ව තිබුණේ මේ ආකාරයෙන්. නායකයා දැනගන්න ඕනේ බස්සේ දාන්න ඕනේ කියලා. ඒක දාන්න ඒකනේ. එහෙම නෑනේ. කොච්චර මිනිස්සු ගෑනමයි ඉන්නේ. ගෑනමයි ඉන්නවා. මිනිස්සු ඉන්නවා. පොඩි ළමයි වයසක ඉන්නවා. ඉතින් වෛරස් යනවා. පොඩ කල්පික. හා. සෙන්නද මෙච්චර දන්නවනේ. අයඩ දාන්නේ එන්නුනේ ඉතිය. හා? දැන් කොහොමද යන්නේ අපි? හරි මෙච්චර සනක එන්නේ නැද්ද අපිට වෛරස් එක? ඒක කියන්නේ ඉස්සර. පස්සක දාන්න. වීඩියෝ කළේ වැඩක් නෑ. ඒක ඉස්සර දැනගන්න. මිනිස්සු එවඩ බලන්න ඉස්සර. මෙලෙස කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලින් ගම්බද ප්‍රදේශවලට පිටත් යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිසි ලෙස සපුරන්නට හැකියාවක් ලැබී නොතිබුණු බවට අපිට මේ රූපරාමු වලින් තොරතුරු වාර්තා කළ හැකියි. කෙසේ වෙතත් මෙවන් හදිසි අවස්ථාවකදී හදිසි තීරණ ගැනීමට අවශ්‍ය වන සේම ඊට ජනතාවද අනුගත විය යුතු වෙනවා. නමුත් කොරෝනා වෛරස් රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව රටේ සමස්ත ජනතාව දැනුවත් කරමින් සිටින පසුබිමක් තුළ මෙලෙස ජනතාව අතිවිශාල ලෙස ඒකරාශී වීම සහ ජනතාව අතිවිශාල ලෙස එකම බස් රථයක් තුළ නැගී සිය ගම්බිම් බලා මේ ආකාරයෙන් පිටත්ව යාම තුලින් සිදුවන්නේ ඇතැම් විට නගරාශ්‍රිත ප්‍රදේශවල පවතින රෝගී තත්ත්වය ගම්බද ප්‍රදේශවලටත් ප්‍රවාහනය කිරීමක් නොවන්නේ. සාමාන්‍ය තත්ත්වයක් නොව මෙය ව්‍යාප්ත වන වෛරස් රෝගී තත්ත්වයක් වන බැවින් රජය සෞඛ්‍යාංශ සහ ආරක්ෂක අංශ ජනතාවට උපදෙස් ලබා දී තිබෙන්නේ ඉතා ආරක්ෂාකාරීව සහ විශේෂයෙන්ම අනවශ්‍ය ලෙස මගී ප්‍රවාහන සේවා තුල මගීන් ප්‍රවාහනය නොකළ යුතු බවටයි. එලෙස රජය සහදාල බලධාරීන් දැඩි ලෙස මේ පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ පවා නිරන්තරයෙන් තොරතුරු ලබා දෙදී ප්‍රවාහන ශිෂ්‍යය පිළිබඳව කටයුතු කරන නිලධාරීන් බලධාරීන් සහ බස් රථ හිමියන් කොන්දොස්තරවරුන් රියදුරන් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සහ සමස්ත ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සිටිය යුතු බව අප සිහිපත් කර සිටිනවා. පොලිස් ඇඳිරි නීතිය රටපුරා ක්‍රියාත්මක කිරීම සහ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පෙරවරුවේ කැඳවමින් අදහස් පළ කළා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන නිසා නිවෙස් වලින් බැහැරව නොගොස් තමන්ගේ නිවෙස් වල සිට නිරෝධායන ක්‍රියාවලියට ස්වයංක්‍රීයව දායක වෙන ලෙස තමයි අපිට ජනතාවගෙන් ඉල්ලා සිටින්න තිබෙන්නේ. මේවර වසංගත තත්ත්වය හා ලෝක ආර්ථික අවපාතයේ යටතේ ත්‍රයිමාසයක් යනකම් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇර සියලු භාණ්ඩ ලංකාවට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වෙන පරිදි තානම් කරලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විදේශයන්හි රැකියාවන්නේ නූතු ශ්‍රී ලාංකිකයෝ සහ ඊතර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් වැඩි වැඩියෙන් මෙතරට එවීම දිරිගැන්වීම සඳහා මහා බැංකුව විවිධ ක්‍රියාමාර්ග ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. විනිමය අනුපාතයේ මුදලේ අගය ආරක්ෂා කිරීමත් ජාතික වගකීමක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයක්. මේ අර්බුදයේ මීට වඩා වැඩියට දරුණු ලෙස බලපෑවොත් ඇමරිකා එක්සත් ජනපදයටත් මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබෙදී කමරුපිටිය ප්‍රදේශයේ ඇඟලුම්කම් හලක් අද දින එහි සේවය කරන ඇඟලුම් සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කරන ලෙස දන්වා ඉතා අනාරක්ෂිත අන්දමින් 70ක පමණ පිරිසක් සේවය යොදවා තිබෙදී කමරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ගොස් වහාම එම ඇඟලුම්කම් හල වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර මෙලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අත්‍යවශ්‍ය නිලධාරීන් සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබෙදී දැරණිගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකද අද උදෑසන සිට සේවක සේවිකාවන් සේවයට වාර්තා කර තිබෙනු දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා. හැටන් දෙකේ නගර සභාවේ සෞඛ්‍යාංශ විසින් දෙස් විදෙස් සංචාරකයන් සහ මගින් විශාල වශයෙන් ගමන් කරන හැටන් දුම්රිය ස්ථානය විෂ බීජ හරණයකට ලක් කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරීම සඳහා හැටන් ලංගම ඩිපෝවේ සිට දිනපතා 10 වෙනි වන දුර සහ කෙටි දුර දහවන බස් රථ තාවකාලිකව නතර කිරීමට හැටන් ලංගම ඩිපෝව කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට සෙත්පතා පිරිත් සජ්ජායනයක් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී පරිශ්‍රයාවේ සිදී අද පැවැත්වුණා. දිවයිනේ දැනට උද්ගත වී ඇති COVID-19 හෙවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගී පුද්ගලයන් වෙත ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ తాවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. මෙම తాවකාලික ගොඩනැගිලි ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයා මගින් ඉදිකරනු ලබන අතර ඒ අඩිසිය බැගින් වූ ගොඩනැගිලි ද්විත්වයකින් සහ අංග සම්පූර්ණ රෝගී පුද්ගලයන් හට ප්‍රතිකාර ලබා දීම සඳහා වූ කාමර දාසයකින් සමන්විත වනවා. දැන් විදේශ පුවතක්. ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්කර වෛද්‍ය ශිෂ්‍යාව ඝාතනය කළ සිව් දෙනාට මරණ දඬුවම ලබා දී තිබෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින් නිමවටපත් වෙනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.